ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා නිවුස් ෆස්ට් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම රන්දික සපුවාරච්චි මම මල්ෂානි අත්තනායක මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත මුහුණු වසාගත් පිරිසක් මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධයක සිම්පල් එකක් අපි කියනවා සිරස එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැතිතුමා ප්‍රකාශ කළ අපේ රටේ කළු මාධ්‍ය පවතින බව. සින් ජනතා විමුක්ති පෙරමුණේ විමල් රත්නායක මන්ත්‍රීතුමා මේ කළු මාධ්‍ය පිළිබඳ ප්‍රකාශය ඒ විදිහටම සිද්ධ කළා. දැන් ආරම්භ වෙලා තියෙන උද්ඝෝෂණ ඉංජු ඉංජු කිව්වම වලිගේ වනාගෙන එන උසී උසී කිව්වම බුරාගෙන කඩාපනින බලු රැලක් විදියට හැසිරෙන්නේ නැතුව පත්තර කොලයක් පාරේ එලාගෙන සිංහා කෑම ඌට වඩා නම්බුකාරයි කියන එක මාධ්‍ය ආයතන වලට කඩාපනින දඩ බල්ලන්ට අපි සීපත් කරනවා සඳහනය එජාපය සහ ජවිපේ ඇතුළු දේශපාලන පක්ෂවලින් අප්‍රසාදය ලෝක ප්‍රජාවගෙන් ණය ගන්නා හැටි අගමැති පාර්ලිමේන්තුවට කියයි රුපියල් 5000ක අල්ලසක් ගත් පොලිස් සැරෙන්වරයෙකුට වසර 4ක සිරදඬුවමක් නීතිඥයින් සමග පැමිණීමට ඉඩ නොදුන්නයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයෙන් අවවාද සුබ සන්ධ්‍යාවක් සිවිල් සංවිධාන කියලා තමන් විසින්ම හඳුනා ගන්න කණ්ඩායමක් මූණු වහගෙන ඇස් විතරක් පේන විදිහට අද කොළඹ වේබ්‍රුක් පෙදෙසේ පිහිටි නිවුස් ෆස්ට් MTV MBC ප්‍රධාන කාර්යාල සංකීර්ණ ඉදිරිපිටට පැමිණ විරෝධයක් දැක්වුවා. ඔවුන් කියන්නේ ජඩ මාධ්‍යකරණයට විරෝධය දක්වන බව. නිදහස් මාධ්‍ය ආරක්ෂා කරන්න කියලා ඔවුන් ඉල්ලනවා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මේ පියවර ගන්න කියලා. අප ප්‍රධාන කාර්යාලයට පමණක් නෙවෙයි මේ කණ්ඩායම මෞබිම පුවත්පත් ආයතනයටත් තවත් මාධ්‍ය ආයතන කිහිපයකටත් අද මේ ආකාරයෙන් ගියා. අපි මේ ගැන කතා කරන්න කලින් අවධානය යොමු කළ යුතු කරුණක් තිබෙනවා. පසුගිය දවසක පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් රත්නායක මහතාත් කළ මේ ප්‍රකාශය අපි පළමුවෙන් නරඹමු. මම ඉතින් විජිත මුනි සොයිසා මන්ත්‍රීතුමා හරි වාසනාවන්තයෙක්. මොකද හැම මාධ්‍යයටම නඩු දැම්මහම කොච්චර හම්බෙයිද මිලියන 100ක් එකතු කරයිද? ඔයගොල්ලෝ එක්කෙනෙක්ගේ මිලියන 10 ගත්තොත් කොහමද? මේ 3-4 දෙනෙක් ඉන්නවා. මේකයි කියන්නේ කළු මාධ්‍ය කියලා. මං හිතන්නේ මේ කළු මම දැන් අපි යෝජනා කළේ මේ කළු මාධ්‍ය ගැන ජනවාරි මාසේ අපි හොඳ විවාදයක් මෙහි තියලා නම් කරන්න ඕනේ ඔක්කොම නම් කරන්න. උඩ ඉඳන් පල්ලෙහාට අපි දිගටම කිව්වා මේ රටට කිව්වා පාර්ලිමේන්තුවට කිව්වා මිනිස්සුන්ට මෙහෙම ගසා කන මිනිස්සුන්ව ගසා කන දෙන්න එපා කිසිදු මැදිහත් වීමක් අදාළ අමාත්‍යාංශ කළේ නැහැ ජනමාධ්‍ය ආයතන මම අපි වගකීමෙන් කියනවා මේ කළු මාධ්‍ය මේ රටේ කළු මාධ්‍ය වලල්ලක් තියෙනවා ඒක දේශපාලන වශයෙන් ජාතිවාදී ගෝත්‍රවාදී ගෙනියනවා අනිත් පැත්තෙන් ජනතාවට තොරතුරු දැනගැනීම ඇත්තේ නැති කරනවා අගමැතිවරයා දෙසැම්බර් මාසේ 21 වෙනිදා කළු මාධ්‍ය ගැන පාර්ලිමේන්තුවේදී කතා කළා විමල් රත්නායක මහත්මයා මීට දින කිහිපයකට කලින් පහුගිය 8 වෙනිදා පාර්ලිමේන්තුවේදී කළු මාධ්‍ය ගැන කතා කරනවා. අද මාධ්‍ය ආයතනට ඉස්සරහට ඇවිල්ලා කළු ඇඳගෙන මුහුණු වහගෙන කණ්ඩායමක් විරෝධය පළ කරනවා. මොකද්ද මේ විරෝධය? විරෝධතාකරුවන් සිරස ප්‍රධාන කාර්යාලයේ ඉදිරිපිටට පැමිණියේ අද දහවල් 12ට පමණ. විරෝධතාවට එක්ව සිටින බව කියවෙන පිරිස පිළිබඳව ඔවුන් ප්‍රදර්ශනය කළ බැනරේ සටහන්ව තිබුණා. එම පිරිස තමන් හඳුන්වාගත්තේ ශ්‍රී ලංකාවේ කාන්තාවෝ අලුත් පියාපත් අලුත් පරපුර මාරුතේ හඬ දිදුලන හදවත ප්‍රධානත්‍රවාදයේ සඳහා වූ සමනල්ලු වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය සාදු ජනරාව නැගී සිටිමු ශ්‍රී ලංකා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංගමය අතුරුදන් වූවන්ගේ පවුල් එකතුව ප්‍රජාතන්ත්‍රවාදයේ සඳහා වූ නීතිඥයින් සමබිම යන සංවිධානවලට අයත් සමාජිකයින් ලෙසයි මෙලෙස පැමිණි පිරිස ඔවුන් රැගෙන ආ ලිපියක් බාර ගන්නා ලෙසට බලපෑම් කරන්නට වුණා. මහරජා මාධ්‍ය ආයතනයේ තියෙන ඊනියා පාර කියන විදිය මේ. මහරජා මාධ්‍ය කරන්නේ. අවම ආචාර ධර්මවත් නැහැ. ජනතාවට බොරු කියනවා ජනතාවගේ ලාභය උපයනවා. මුළු මනින්ම කුමන්ත්‍රණ කරනවා. මෙලෙස තර්ජනය කළේ විදර්ශන කන්නංගර නැමැති අයෙක්. මේ පිරිස පසුව මෞබිම පුවත්පත් කාර්යාලයේ ඉදිරිපිටටද පැමිණියා. එහිදී කළු ඇඳගත් මුහුණු ආවරණය කරගත් මේ පිරිස මෞබිම කාර්ය මණ්ඩලය පිළිගත්තේ ප්‍රතිවිරෝධයකින්. පැමිණි පිරිස එක්පසක විරෝධය දක්වද්දී මෞබිම සේවක පිරිස තවත් පසක ප්‍රතිවිරෝධය දක්වන්නට වුණා.
මාධ්‍ය නිදහස පිළිබඳව කතා කරමින් පැමිණි මේ කණ්ඩායම අතර සිටි මනෝහාරි හේවාවස මහත්මිය සිද්ධිය වාර්තා කරමින් සිටි ඡායාරූප මාධ්‍යවේදියෙකුට දැක් වූ ප්‍රතිචාරයයි මේ. මව්බිම කාර්ය මණ්ඩලයේ හූහඬ මැද්දේ විරෝධතාකරුවන් විසිර ගියා. අද පසුරුවේ MTV MBC ප්‍රධාන කාර්යාලයේ ඉදිරිපිටට ආපු ඒ වගේම මව්බිම පුවත්පත් කාර්යාලයට ගිහිල්ලා මව්බිම කාර්ය මණ්ඩලයේ හූ සංග්‍රහයක් භුක්ති විඳලා ගිය මේ කණ්ඩායම කවුද? මූණු වහගෙන ආවට කීප දෙනෙක් විතරයි මූණු අනාවරණ කළේ. මූණු වහගෙන ආපු මේ කණ්ඩායමේ බොහෝ දෙනෙක් අපි නම් දන්නවා. කවුද මේ කණ්ඩායම? අපි අනාවරණය කරනවා මේ කණ්ඩායම. මේ සිදුවීම ගැන අද පාර්ලිමේන්තුවේදීත් බොහෝ සංවාදයට ලක් වුණා. මේ වෙලාවේ සිරස රූපවාහිනී නාලිකාව ඇතුළු මාධ්‍ය ආයතන කීපයක් ඉදිරිපිටට කළු ඇඳගත්තු මුහුණු කළු ආවරණවල වහගත් පිරිසක් ගිහිල්ලා ඒ මාධ්‍ය ආයතනවලට එරෙහිව විශාල පීඩනයක් එල්ල කරමින් ඉන්නවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න කියලයි මේ උදවිය ගිලිහිච්ච ආණ්ඩුව නැවත තමන් අතට ගත් කළු මාධ්‍ය කියලා මාධ්‍යවලට හම්වඩු ගැහුවා. දැන් ඒක ප්‍රචණ්ඩත්වය කරා කළු ගරු මුරසනාරුඩ මන්ත්‍රීතුමනි කිසිම මාධ්‍ය ආයතනයකට එරෙහිව කිසිම ආකාරයක තර්ජනයක් ප්‍රචණ්ඩත්වයක් අපි ඉවසන්නේ නැහැ. ඒක සිදු වෙන්න බෑ. කවුරු හරි එහෙම කරනවා නම් ඒට අපි විරුද්ධයි. එවැනි කාරණා පිළිබඳව නිසි පරීක්ෂණ කරන්න ඕනේ. පසුගිය කාලේ බැඳුම් කරවලින් මුදල් ගත්ත ඒ වගේම එක්සත් ජාතික පක්ෂයට හිතවත් පිරිසක් සිරස නාලිකාව මව්බිම පුවත්පත් ඇතුළු මාධ්‍ය ආයතන රැසකට බලහත්කාරයෙන් ඇතුල් වෙලා පහර දෙන්න උත්සාහ කරනවා. ඉතාම අවාසනාවන්ත තත්වයක් පත්වෙන නිසා වහාම මේකට මැදිහත් වෙලා මේක නවත්තන්න කියන ඉල්ලීම කරනවා මුලැසනේ සභාපතිතුමනි. මොකද ඉතාම පැහැදිලිවම පහුගිය කාලේ එක්සත් ජාතික පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැතිතුමා ප්‍රකාශ කළා අපේ රටේ කළු මාධ්‍ය පවතින බව. ඒ අඳෝනාවම එතුමාගේ ප්‍රචාරකංශයේ විසින් ජනතා විමුක්ති පෙරමුණේ විමල් රත්නායක මන්ත්‍රීතුමාත් මේ කළු මාධ්‍ය පිළිබඳ ප්‍රකාශය ඒ විදිහටම සිද්ධ කළා. දැන් ආරම්භ වෙලා තියෙන උද්ඝෝෂණ එම අවස්ථාවේ සහභාගී වෙන පුද්ගලයන් පිළිබඳව නම් දැම්මා. අපි දැක්ක ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ සමාජවාදී සංගමේ ක්‍රියාකාරිකයේ උද්ඝෝෂණ ව්‍යාපාරයේ දෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචලිත රාජ්‍ය නෝන සංවිධාන වල නියෝජිත වශයෙන් කටයුතු කරන අය ඒ සඳහා හවුල් වෙවි ඉන්නවා.
එවගේම පසුගිය කාල පරිච්ඡේදය තුළ සමනල ජීවිත ගත කරපු සමනල සමනලියන් එවගේම ප්‍රසිද්ධ ගණිකාවන් මේ උද්ඝෝෂණ ව්‍යාපාරයේ ඉස්සරහා උද්ඝෝෂණය කරමින් ඉන්නවා බටලන්ද වදකඳුරි ඉදිරියට ගිහිල්ලා අනේ ඒ ඉස්සරහට ගිහිල්ලා මේ උද්ඝෝෂණය මේ තනත්තු අද සිදු කරනවා නම් එහෙම අඩුම ගන්නේ තමුන්ගේ මියගිය ඒ දරුවන්ට කෘතගුණ සැලකීමක් එනවා මහා බැංකු බැඳුම් කර හොරකම ඒ හොරකම එළිදරව් කරපු මාධ්‍ය ආයතනට විරුද්ධවත් ඉන් මුදල් ලබා රාජ්‍යනවන සංවිධාන සහ සමහර සමාජ චරිතත් කැපී පෙන්න මූනස්ථාඩු වහගෙන කළු විරෝධතාවයන් හරහා ක්‍රියාත්මක වෙන්නේ. තමුන්නාසේ බරපතල පහසයක් කරලා අපේ රටේ ඉන්න කලාකරුවන්ට ගණිකාවන් හැටියට තමුන්නාසේ හැඳුන්වනවා. එහෙම වගකිය යුතු මන්ත්‍රීවරයෙක් හැටියට කරුණා කරලා ඒ වගේ පොයින්ට් ඔෆ් ඕඩරයක් නැහැනේ. තමුන්නාසේ කලාකරුවන්ට කියලා කිව්වේ ඒ නම් සඳහන් කරපු අයට නෙමෙයි. පොදුවේ කිව්වා බැඳුම්කරු හොරු සහ රාජ්‍යනවන සංවිධාන සමනලුන් සහ ගණිකාවන් පිරිසකුත් හිටියා කියලා. ඔය කියන අන්තිම අයට ගැලපෙනවා. අපේ රටේ හිටපු ප්‍රසිද්ධ කලාකරුවන් මෙරටේ වගකීමක් තියෙන අය තමයි මාධ්‍ය ආයතන වෙතට කඩාගෙන පැනලා ඒගොල්ලන්ට හිරිහැරයක් කරන්න නෙවෙයි ගිහිල්ලා තියෙන. අපිත් මේ දැනගත් ආකාරයට. අග්‍රාමාත්‍යතුමා කළු මාධ්‍ය කතාවක් කිව්වා වගේම ජනතා විමුක්ති පෙරමුණෙනුත් ඒ කළු මාධ්‍ය කතාවක් ආවා. අපේ රටට අවශ්‍ය වෙන ආකාරයට මාධ්‍ය ශීලාචාර කර ගැනීම. අද කිසියම් කණ්ඩායමක් මාධ්‍ය ආයතන ඉස්සරහට ගිහිල්ලා අද හැසිරිච්ච ආකාරය සම්පූර්ණයෙන්ම අපි මම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට ප්‍රතික්ෂේප කරනවා හෙලා දකින්නෝ කියන එකත් මේ මොහොතේදී කියන්න කැමතියි. කවුද මේ NGO කල්ලි? තමුන්නාන්සලාගේ ආණ්ඩුවේ සමහර ආයතනවල මුදලින් නඩත්තු වෙන උදවිය, තමන්ගේ ජීවිකාව අහිමි වීමේ සොවින්ට වෙන උදවිය, මහා බැංකු මලකොල්ලේ සල්ලි වලින් යැපෙන උදවිය, බටහිර තානාපති කාර්යාලවල ඩොලර් පවුන් වලින් යැපෙන උදවිය තමයි මේ මාධ්‍ය ආයතන වට කරලා ඔවුන් හරි කියලා හිතන විදියට මේ මාධ්‍ය ආයතන කටයුතු කළ යුතුයි කියලා කියන්නේ. අපි දකින්නේ මේ අය තමුන්නාන්සලාට පක්ෂග්‍රාහී NGO කල්ලි නිසා තමුන්නාන්සලාගේ මෙහෙවීම මත මේ අය මාධ්‍ය ආයතනවලට ගියා කියන තමයි පොදු හැඟීම. කළු මාධ්‍ය කිව්වට කළු පැල්ලම එල්ලවන්නේ තමුන්නාන්සලාට කියන එක අපි තමුන්නාන්සලාට සීපත් කරනවා. අපි ඒ රාජ්‍ය නෝන සංවිධානවල උදවියට කියනවා. ජීවත් වෙන්න වෙන විදියක් නැත්තම් ඩොලර් පවුම් වලට කෑදරකමේ ඉංජු කිව්වම වල්ගේ වනාගෙන එන, උසී කිව්වම බුරාගෙන කඩාපනින, බලු රැලක් විදියට හැසිරෙන්නේ නැතුව පත්තර කොලයක් පාරේ එලාගෙන සිංහා කෑම ඌට වඩා නම්බුකාරයි කියන එක මාධ්‍ය ආයතනවලට කඩාපනින දඩ බල්ලන්ට අපි සීපත් කරනවා. කළු ඇඳගත්ත කට්ටිය මූණ වහගෙන ඇස් දෙක විතරක් පේන විදියට ගිහිල්ලා යම් කිසි විදියක තර්ජනයක් එල්ල කරලා තියෙනවා. ඒකට අපි විරුද්ධ. ඒක නෙමෙයි වෙන්නේ. මාධ්‍ය සමහර වෙලාවට ඒ කරන ප්‍රකාශ අපි කැමති නොවෙන්න පුළුවන්. ඒවට මූණ දෙන්න සූදානම් වෙලා ඉන්න ඕනේ. නැත්තම් දේශපාලනය නොකර ඉන්න ඕනේ. අද පාර්ලිමේන්තුවේ මේ සංවාදයේ වෙනකොට මුල් අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ මූලාසනයේ හිටියේ සෙල්ලම් අඩේකලනාද නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමා. එතුමා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ. අපි මේ දර්ශන නරඹන විට දැක්කා මේ සංවාදයේදී මේ සාකච්ඡාව නැත්තම් මේ කාරණය ගැන මතු කරන්නට විපක්ෂයේ මන්ත්‍රීවරුන් උත්සාහ කරනකොට යම් යම් බාධා කිරීම නැත්තම් යම් යම් සීමා කිරීම සිදු වෙනවා. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට අපි හිසනම ආචාර කරනවා, අපි හිසනම ගරු කරනවා. හැබැයි මේ සිදුවෙමින් නැති කාරණා පිළිබඳව රටේ ජනතාවට වගේම නිදහස් මාධ්‍ය ලෙස අපටත් ප්‍රශ්නයක් මතුවෙනවා. මෙවැනි සිද්ධීන් දිහා පැහැදිලිව සමීපව නිරීක්ෂණය කරද්දී දැන් සිදුවෙමින් ඇත්තේ කුමක්ද? මේ සිදුවෙමින් තිබෙන කාරණා දෙස බලනකොට කුමක්ද සිද්ධ වුණේ? 1994 දී එක්සත් ජාතික පක්ෂයේ බලය ලබා ගන්න රනිල් වික්‍රමසිංහ මහත්මයා ඡන්ද 30ක් පරාජය වෙලා අවස්ථා දෙකකදීම ජනාධිපතිවරණය මගහැරලා වෙනත් අපේක්ෂකයෙකුට ආවරණය වෙලා බලය ලබා ගන්න උත්සාහ කරපු විදිහ අපි දැක්කයි. රටේ ජනතාවට රහසක් නෙමෙයි, එක්සත් ජාතික පාක්ෂිකින්ටත් රහසක් නෙමෙයි. 2015 දී මොකද සිද්ධ වුණේ? මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති පොදු අපේක්ෂකයා විදියට යොමු කරලා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඊට මුවා වෙලා අගමැති ධූරය ලබා ගත්ත විදිහ අපි හැමෝම දන්නවා. එක්සත් ජාතික පාක්ෂිකයෙකුත් දන්නවා. හැබැයි පාක්ෂිකයාත් පක්ෂයත් අමතක කරලා අවසානයේ මොකද්ද කළේ? බලයට පත් වෙලා දවස් කීපයක් යනකොට තමාගේ හිතවතා මහා බැංකුවේ අධිපති ධූරයට පත් කරලා අවස්ථා දෙකකදී මහා බැංකුව බැඳුම් කර මුදල් සොරා කාපු ආකාරය මේ කල්ලි කණ්ඩායම් රටේ ජනතාව ඉතා හොඳින් පැහැදිලිව දන්නා කාරණයක්. එක්සත් ජාතික පාක්ෂිකයෙකුත් අවබෝධ කරගත් කාරණයක්. ඉන් අනතුරු කුමක්ද සිදු කළේ? දැන් ජනතාව ඉදිරියට ගොස් ජනතාවගේ බලය ලබා ගන්න නොහැකි විට පාක්ෂිකයා දිගින් දිගටම අප්‍රසාදය පළ කරනකොට, ප්‍රතික්ෂේප කරනකොට වෙනත් ක්‍රමවලින් බලය ලබා ගැනීමේ උත්සාහයන් ගණනාවක් අපි පහුගිය කාල සීමාවේ දැක්කා. 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඊට කදිම උදාහරණයක්. 19 වන ව්‍යවස්ථා සංශෝධනය යොදා ගනිමින් විධායක ජනාධිපතිවරයා සතු බලතල පැහැර ගන්නට ලබා ගන්නට දරපු වෑයම අපි දැක්කා. ඒ සමගම
බැඳුම් කර වංචාව ගැන දිගින් දිගට එලි කරමින් කතා කරපු දූෂණ වංචා ගැන ජනතාව ඉදිරියේ කරුණු වාර්තා කරපු මාධ්‍ය මර්ධනය කරන්නත් හොර රහසේ වගන්ති ඇතුළත් කරපු ආකාරය අපි දැක්කා. හැබැයි වාසනාවට අපි අධිකරණයේ හමුවට ගිය නිසා මාධ්‍ය මර්ධනය කරන්නට මාධ්‍ය මෙල්ල කරන්නට තරවටු කරන්නට ගෙනාපු වගන්ති අවහොසි කරගන්නට පුළුවන් වුණා. හැබැයි අවසානයේ රටේ රාජ්‍ය පාලනය වියවුලක් අවුලක් බවට පත් කරන්නට 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ දැන් හැකි වෙලා තියෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? බැඳුම් කර මුදල් කොහෙද තියෙන්නේ? මේ මුදල් යොදවමින් මොනවද මේ කෙරෙමින් තියෙන්නේ? රටේ ජනතාවට එක්සත් ජාතික පාක්ෂිකෙන්ට මෙහෙම රහසක් නෙමේ. ජනතාව ඉදිරියට ගොස් ජනතාවගේ මතය විමසන්න, පාක්ෂිකයාගේ කැමැත්ත අරගන්න තියෙන අකමැත්ත නැත්තම් ඔවුන් තුල ඇති අකමැත්ත නිසාම වෙන වෙන ක්‍රමවලින් බලය ලබා ගන්නට දරන වෑයම් විදිහට තමයි රටේ ජනතාව මේ කාරණා දකින්නේ. කොහොම වුණත් අද මේ සිද්ධිය පක්ෂ ගණනාවක් හෙලා දකිමින් අදහස් පළ කළා. මාධ්‍ය මර්ධනය කරයි කියලා අපිට චෝදනා කරා. දැන් පැහැදිලිව පේනවා කොහෙන්ද මේ මර්ධනය එන්නේ කියලා. ඉතින් මම හිතනවා මේක අපි හෙලා දැකිය යුතුයි. මේවට ඉඩ දෙන්න හොඳ නැහැ. මේ අය පිරසට විතරක් නෙවෙයි වෙන ආයතන කීපයකටම ගිහිල්ලා තියෙනවා. විරෝධය පළ කරලා තියෙනවා. ඉතින් මෙයාලා මේ බලහත්කාරයෙන් බලයෙන් ඇඟේ හයිය පෙන්නලා ආණ්ඩුවේ හයිය පෙන්නලා මේ මාධ්‍ය මර්ධනය කරන්න පුළුවන් කමක් නැහැ කියලා එයාලා මතක තියාගන්න ඕන. පිටරට මාධ්‍යකරුවන් මරා දමපු අවස්ථා තියෙනවා. ඒ මරා දාලා ඒවා නතර කරන්න බැරි වුණා. ඒ මාධ්‍ය ඉකටම ගෙනියනවා. ඉතින් මේ මාධ්‍ය මර්ධනය කෙරෙහිව අපි අත් වශයෙන්ම නැගී සිටිය යුතුයි. ජනතාව නැගී සිටිය යුතුයි. ඉතින් ඒක බොහොම පැහැදිලි නේ කොහෙන්ද මේවා සංවිධානය වෙන්නේ කියලා. ඒ සංවිධාන වෙන පැතිවලින් තමයි මේක ආවේ. කළු මාධ්‍ය කියන එකේ වචනේ පාවිච්චි කරේ මුලින්ම රනිල් වික්‍රමසිංහ. රනිල්ගේ කළු මාධ්‍ය වචනේ පාවා ඩයික්මනින් විමල් එක පාවිච්චි කරන්න පටන් ගත්තා. ඉතින් මම හිතනවා මේක මේ අය මේ මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න උදානම් වෙන්න ඕන. මොකද මේ එහෙම නැති වුණොත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වෙනවා. ඉදහස් අදහස් එළියට එන්නේ දෙන්න නැති වෙනවා. ඉතින් මේක මම සම්පූර්ණ වැරදි ක්‍රියාවක් වශයෙන් තමයි මම දකින්නේ. මොකද හැමෝම එක ආයතන වලට එක එක කාලෙට එක දැන් අපි ආණ්ඩුවක් තියෙනකොට අපි කියනවා සිරස එක්සත් ජාතික පක්ෂයට කරනවා කියලා. එක්සත් ජාතික පක්ෂය ආණ්ඩ එළිය කරනවා කියලා. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂය බලේ ඉන්නකොට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා. මේක විපක්ෂයට කරන උදව් කරන මාධ්‍යයක් කියලා. ඉතින් මේ විදිහට හැම මාධ්‍යයකටම ලේබල් ගහන්න අපි ඔක්කොම දේශපාලඥයෝ පුරුදු වෙලා තියෙනවා. මේක මේ ලේබල් ගහන එකටත් වඩා යහට ගිහිල්ලා මිනිස්සු සංවිධානාත්මකව මිනිස්සු ගෙනල්ලා මර්ධනය කිරීමේ වැඩ පිළිවෙලක් තමයි මේ කරන්නේ. මිනිසුන්ට නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය රැක ගන්න අපි ඔක්කොම කටයුතු කරන්න ඕන. අද දින සිරස මාධ්‍ය ආයතනය ඉදිරිපිට එම මාධ්‍ය ආයතනයට තර්ජනය කරමින් එම මාධ්‍ය ආයතනයේ අනන්‍යතාවයට හානි කරමින් නිදහස් මාධ්‍යයට එරෙහිව ඒ සිදුවුණු විරෝධතාවය ප්‍රජාතන්ත්‍රවාදය අධිකරණ මාධ්‍ය නිදහස ගේ කරන දේශපාලඥෙක් හැටියට මහජන නියෝජිතයෙක් හැටියට සමාජ සේවකයෙක් හැටියට පරියේ හෙලා දකිනව පමණක් නොවේ මෙවන් ක්‍රියාදාමයන් අතිශය නින්දිත පිළිකුල් සහගත ක්‍රියාදාමයන් හැටියට මම විග්‍රහ කරන්නට කැමැති. ජනමාධ්‍ය ශේෂ්ත්‍රයට ජනමාධ්‍ය අංශවලට නිදහස ලබා දෙනවයි කියන පරම පවිත්‍ර පැතුම තුළ පදනම් වුණු ජනමතයක් ඇතුවයි අපි රාජ්‍ය බලය ලබා. මේ රාජ්‍ය බලය තුළ මේ රටේ සෑම ජනමාධ්‍ය ආයතනයකටම සත්‍යවාදී නිවැරදි තොරතුරු ජනතාවට සන්නිවේදනය කිරීමේ අයිතිය අපි තහවුරු කරන්නට ඕන. අන්න ඒ නිසා පැහැදිලිව මේ අවස්ථාවේ මේ ක්‍රියාදාමය මේ ජනමාධ්‍ය ආයතනවලට ගර්ජනය කිරීම පරියේ හෙලා දකිනවා පමණක් නොවේ රටේ ජනතාව ලබා දුන්නු ජනවරම අපි අපේ පණටත් වැඩිය රැකගෙන ඒ ජනවරම ආරක්ෂා කරගනිමින් මේ රටේ මාධ්‍ය නිදහස ඒ වගේම ජනතාවට තොරතුරු දැනගැනීමේ නිදහස තහවුරු කරන්නට අපි රජ හැටියට බැදී සිටිනව පමණක් නෙවෙයි ජනමාධ්‍ය නිදහස ශක්තිමත් කරන්නට අපි නිරන්තරයෙන්ම අපකැප වෙනවා. ඒ නිසා මේ පවත්වපු විරෝධතාවයන් සියල්ලක්ම මම ජනමාධ්‍ය ශේෂ්ත්‍රයට ඇලුම් කරන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලක හැටියට මාධ්‍ය ආයතන ඉදිරිපිට පැවැත්වු උද්ඝෝෂණවලට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ නැහැ. ඒ සම්පූර්ණ වැරදි ප්‍රවෘත්තියක්. ජනතා විමුක්ති පෙරමුණ දැනුවත් අපේ පක්ෂය විසින් සංවිධානය කරපු උද්ඝෝෂණයක් අද දිනේ ක්‍රියාත්මක වුණේ නැහැ. අපි පක්ෂයක් විදිහට පෞගේ කාලේ මාධ්‍ය ආයතන වලට එරෙහිව බෝම්බ ගහද්දි මාධ්‍ය ආයතන වලට කඩා පැනලා මාධ්‍ය වෙදින්ට පහර දෙද්දි ඒ වගේම මාධ්‍ය මර්ධනය සඳහා අනපනත් ගෙනෙද්දි මේ නීතිමය ක්‍රියාමාර්ග පැරද්දීමටත් වැඩිහත් වෙච්ච පක්ෂයක්. ඒ නිසා මාධ්‍ය ආයතන සම්බන්ධයෙන්
මේ අද පැවැත්වෙන ඔය කියන කළු ඇඳගත්ත විරෝධයට ජනතා විමුක්ති පෙරමුණ කිසිදු ආකාරයක සම්බන්ධයක් නැහැ. අපේ පක්ෂයේ ගත් තීරණයක් නෙමෙයි ඔය ක්‍රියා මාර්ග, ඒක සම්පූර්ණ වැරදි. මාධ්‍ය නිදහස ගැන, මාධ්‍ය සදාචාරය ගැන, යහපාලනය ගැන ආරම්භාපු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ රජය මාධ්‍ය විසින් එයාගේ ක්‍රියාකලාප එළිදරව් කිරීම කලබල වෙලා පාර්ලිමේන්තුවේ දිගින් දිගටම මාධ්‍යයට තර්ජනය කරනවා. අපි ඊයේ පෙරේද කළු මාධ්‍ය හැටියට නිවැරදිව කෙලින් හිතගෙන වාර්තා කරන මාධ්‍ය හඳුන්වන්නට රනිල් වික්‍රමසිංහ මාත්‍ය කටයුතු කරා. සිරස පහුගිය රජ කාලයේ කෑවා. අද එයට විරුද්ධව කතා කරපු රනිල් වික්‍රමසිංහ මාත්‍යගේ රජය නැවත වරක් සිරසට ප්‍රහාර එල්ල කිරීමට, සිරසට බය කිරීමට, සිරසට පාතාලය සඳින් ගෙන්නලා අර්ජනය කිරීමට ආරම්භ කළා. මේ පළවෙනි අවස්ථාව නෙමෙයි රනිල් වික්‍රමසිංහ රජය සිරසට අර්ජනය කරපු. අපිට මතකයි මීට මාස කීපයකට කලින් සිරස බය කරන්න පුළුවන් ද කියලා උත්සාහ කරා. හැබැයි අපි සිරසට ආචාර කරනවා සිරස කෙලින් තියාගෙන නිවැරදි දේ නිවැරදිව වාර්තා කරන්නට ඉදිරිපත් වීම සම්බන්ධ. මේක නීතිය බල වැඩිච්ච ක්‍රමයක්. ප්‍රජාතන්ත්‍රවාදයට වැඩිච්ච මරු පාරක්. සම්පූර්ණ මේක මම ප්‍රතික්ෂේප කරන හේතුව මගේ අතනුත් මෙහෙම වැරදි වුණා පෞගිය කාලේ. සිරස ආයතනයටත් මගේ වැරද්දක් වුණා. මම ඒ ගැන කනගාටුව ප්‍රකාශ කළා. අපි බොහොම මිත්‍රභාවයෙන් ඒ සියලු ප්‍රශ්න විසඳගත්තා. නමුත් පෞගිය කාලෙත් සිරස ආයතනයේ නොඑක් විදිය කරදර වුණා. බෝම්බජ්ජාලා වාහන හැදුවනේ ඒ දරුණානේ. අනිත් ආයතනවලත් එයාගේ කරදර වුණා. මම හිතමු ආණ්ඩුවේ වෙන ආණ්ඩුවක නෙවෙයි. ඒ ගැන මම අදත් දුක් වෙනවා, කනගාටු වෙනවා. ඒක නිසා මේ අදුණු සිද්ධිය මේක කුලියදක පිරිසක් කරා නම් ඒක මහා විශාල වරද්දක්. මූණු වහගෙන, කට වහගෙන, නාය වහගෙන මොකද්ද මේ අලු ස්ටයිල් එකක්? මේ විදිය වැඩ කරන්න එපා කියලා මම තරේ එයා පිරිසට අවවාදයක් කරනවා. මේකට වහම පොලිස්පතිතුමා පරීක්ෂණයක් පවත්වලා මේක මොකද්ද, මේගොල්ලන්ගේ යට අරමුණේ මොකද කියන එක හොයාගන්න ඕනේ. මේක මොකද, මොනාටද කරන්නේ, මොකටද කරන්නේ, මොකද කළු ඇඳගෙන ඇයි මේ ප්‍රසිද්ධව මේ ස්ටේට්මන්ට් එකක් දීලා කරගන්න බැරි මාධ්‍ය ආයතන කියලා තර්ජනය කරන්නේ මොකද කියන එක මම හිතන්නේ හොයලා බලන්න ඕනේ. කියන්නේ මේ සාමාන්‍යයෙන් රටේ මාධ්‍ය අද උගත දුරට ස්වාධීනව කටයුතු කරන්න ඒ නිදහස අපි දීලා තියෙනවා. දැන් ඒ නිසා දැන් එහෙමනම් ෆේස්බුක් වීරයෝ ගාවයි, එතකොට මේ වට්ස්ඇප් වීරයෝ ගාවයි ගිහිලත් ඒක කරන්න වෙයි. එහෙමනම් අද මොනා දානවද අද මේ රටේ නායකයන්ට කොයි තරම් අපහසුතාවයද ඒකම පත් කරනවද මේකේ කියනවා මේ පෝස්ට් දාලා. ඉතින් මේ වගේ තියෙන මොතක මාධ්‍ය නිදහස කියලා කියන්නේ මේකද? එතන මේ වහම මේක තවත් මාධ්‍යයකට යන්න ඉස්සර මේක වහම නවත්තන්න පොලිසිය කටයුතු කරන්න ඕනේ කියන එක මට කියන්න තියෙනවා. මම මේක දැක්කහම ඇත්තටම විශ්මයටපත් වුණා. මේ ඇවිල්ලා ඉන්න කණ්ඩායම කවුද? මම සිනමාවේ අවුරුදු 40ක් ඉඳලා තියෙනවා. මේ රටේ හත් පාරක් හොඳම නිළිය වෙලා තියෙනවා, ජනප්‍රිය නිළිය වෙලා තියෙනවා. අපේ කාලෙදී අපි අඳුරන්නේ නැති මේ අලුතෙන් මේ ටෙලිනාට්‍යව රඟපාන ශිල්පී කීපදෙනෙක් ඇවිල්ලා මාධ්‍ය ගැන කතා කරනවා. මොකද්ද මේ මාධ්‍ය නිදහස කවුද නැති කරලා තියෙන්නේ? මාධ්‍ය විනාශ කරේ කවුද? මාධ්‍යට ගැහුවේ කවුද? ඇත්ත හොයාගන්න කියන්නේ මේ එක එක අයට කඩේ යන්න. මේක වෙනමම කණ්ඩායමක් හැටියට මේගොල්ලෝ කඩේ යන ගමන් තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. ඊගාවට මොනවද එනවා කියලා අඳාගෙන ඔය කට්ටිය ඊට දන්නේ. මේගොල්ලෝ මේගොල්ලෝ ඉපදිලා තියා මේගොල්ලෝ අම්මලාගේ බඩවල් වලවත් ඇතුළු ඇති. අපි සිනමාව සහ කලා ලෝකෙ ඉන්නකොට දැන් මේ මහ ලොකු කලාකාරියෝ කියලා කියන කට්ටිය කවුද මේ? කවුද මේ? ඉතින් අපි මේ වෙලාවේ කලාකරුවෝ විදිහට විශේෂයෙන්ම නිදහස් කලා සංධානයේ විදිහට අපි දැඩිව කියා සිටින්නේ මාධ්‍ය ආයතන වලට තමන්ගේ කාර්යභාරය නිදහසේ කරගෙන යන්න ඉඩ දෙන්න කියන කාරණාව. ඒක කලාකරුවෝ ඉදිරි ඇදගෙනද මේ කාරණාව කරන්නේ කියන කාරණාව අහන්න ඕනේ. ඇත්තටම මේ සිරස ඉදිරියට ඇවිල්ලා මේ කරපු විග්‍රහම දැක්කාම නිර්මාණකරුවෙක් කලාකරුවෙක් විදිහට මට දැනුනේ ඇත්තටම දැඩි කම්පාවක්, ලැජ්ජාවක්, අපහසුතාවයක්. අපි සම්බන්ධ නැහැ, අපි කලේ නැහැ, අපි දන්නේ නැහැ කියලා කීප දෙනෙක් දැන් කිව්වනේ. හැබැයි ඇත්ත මොකක්ද? අපි නරඹමුකෝ ඇත්ත මොකක්ද කියලා. හිතන්නේ මේ කළු මම දැන් අපේ යෝජනා කළේ මේ කළු මාධ්‍ය ගැන ජනවාරි මාසේ අපි හොඳ විවාදයක් මෙහි තියලා නම් කරන්න ඕනේ, ඔක්කොම නම් කරන්න. ජනමාධ්‍ය ආයතන මම අපි වගකීමෙන් කියනවා මේ කළු මාධ්‍ය, මේ රටේ කළු මාධ්‍ය වලල්ලක් තියෙනවා. සිම්පල් එකක් අපි කියනවා සිරස. හරි, මහරජා මාධ්‍ය ආයතනයේ තියෙන ඊනියා පාර කියන විදිය මේ මහරජා මාධ්‍ය කරන්නේ. අවම ආචාර ධර්මවත් නැහැ. ජනතාවට බොරු කියනවා, ජනතාවගේ ලාභේ උපයනවා. මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් මේ අද පැවැත්වෙන ඔය කියන කළු ඇඳගත්ත විරෝධයට ජනතා විමුක්ති පෙරමුණ කිසිදු ආකාරයක සම්බන්ධයක් නැහැ.
විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනේ කියලා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙන ජනතා විමුක්ති පෙරමුණ. දැන් විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනේ කියලා මේ කණ්ඩායම තමයි රට පුරා සම්මන්ත්‍රණ දේශන පවත්වමින් යන්නේ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායමත් එක්ක. ඒ විතරක් නෙමෙයි. පහුගිය දවස්වල රනිල් වික්‍රමසිංහ මහත්මයා යලිත් අගමැති ධූරයට පත් කරන්න කියලා සාරි ඇඳගෙන මහවැසි ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිටට ආවෙත් ඔය කණ්ඩායමම තමයි. දැන් අද ඇවිල්ලා මාධ්‍ය ආයතන ඉස්සරහට ඇවිල්ලා ඇඟිල්ල දික් කරමින් තර්ජනය කරලා යනවා. එතකොට ඔවුන්ම සඳහන් කරපු ප්‍රජාතන්ත්‍රවාදයේ කුමක්ද? ඔවුන් පෙනී හිටියයි කියන ප්‍රජාතන්ත්‍රවාදයේ කුමක්ද? දැන් විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා එක පැත්තකින් කෑ ගහනවා. අනිත් පැත්තෙන් සුවන්දිරන් මහත්මයා කියනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ගේනවා කියලා. අපි දැක්ක 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විදායක ජනාධිපතිවරයා සතු බලතල පැහැර ගන්නට දරපු උත්සාහය. එහෙමනම් ජනතාව ඉදිරියේ ප්‍රතික්ෂේප වෙද්දී, පාක්ෂිකයා ඉදිරියේ ප්‍රතික්ෂේප වෙද්දී මේ සිද්ධ වෙමින් තිබෙන්නේ කුමක්ද? වෙනත් කූට උප්පර වැට්ටි විවස්ථා ලියවිලි හරහා බලය පැහැර ගැනීමේ වෑයමක් නෙවෙයිද? රටේ ජනතාව සහ පාක්ෂිකයා නිරන්තරයෙන් මේ ගැන අවධානයෙන් ඉන්නේ. අවසාන වශයෙන් ඔය ඊනියා සිවිල් සංවිධානයයි කියා ගන්නා කණ්ඩායම් වලට අපිට කියන්නට ඇත්තේ එක දෙයක් පමණයි. කළු මාධ්‍ය ගැන අපි අදහස් දක්වන්නේ නැහැ. හැබැයි අපි කතා කරනවා අපි ගැන. අපි කියන්නේ සිරසට අත තියන්න එපා. සිරසට අත තියන්න එපා. අත තියලා පසුතැවෙන්න එපා. රටේ ආර්ථිකය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශයකින් පසුව සංවාදාත්මක තත්වයක් ඇති වුණා. 2019 වසර තුලදී අපි ගෙවිය යුතු මුළු විදේශ ණය හා පොලිය ඇමරිකන් ඩොලර් බිලියන 5900ක් පමණ වෙයි කියලා ගණන් බල්ලා තියෙනවා. මේ ඉස්සෙල්ලා ගත්තේ නැහැ, අපි ගත්තේ නැහැ නෙමෙයි. ඒ වගේම ශ්‍රී ලංකා ඉතිහාසයේ ගෙවන ලොකුම ණය වාරිකය අපිට ගෙවන්න තියෙන්නේ ජනවාරි 14 වෙනිදා ඇමරිකානු ඩොලර් 2600ක්. දවස් 50ක පුරා පැවති දේශපාලන අස්ථාවරය නිසා ස්ථාවර මට්ටමකට එසවමින් තිබූ අපේ ආර්ථිකයට මරු පහරක් වැදුනා. රුපියලේ අගය ස්ථාවරය කිරීම සඳහා රටවල් කීපයක් අපට උදව් කරන්න කැමැත්ත ලැබුණා. ඉන්දියන් මහබැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 400ක මුදලක් ශ්‍රී ලංකා මහබැංකුව වෙත ලබා දීමට එකඟත්වය පර කර තිබෙනවා. චීනයේ පැන්ඩ බැඳුම් කර හා ජපානයේ සමුරායි බැඳුම් කර යටතේ ඇමරිකන් ඩොලර් මිලියන 500ක් ලබා ගැනීමට අපේක්ෂා කර. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක් මිලියන 1000ක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. අපේ මුදල් ඇමතුමා ලබන සතියේ වොෂින්ටන් නුවරදී මේ පිළිබඳ සාකච්ඡාවන්ට සහභාගී වෙනවා. එහෙදී අපට අසිරුතා ඇති වෙයි, දුෂ්කරතා මතු වෙයි. නමුත් අපි ඒ සියල්ල මාධ්‍ය ජනතා හිතවාදී අයවැයක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. මං කැමතියි තමුන්නාසකෙන් අහන්න අපිට සම්පූර්ණ දිනක විවාදයක් දෙන්න පුළුවන් නම් ඔබතුමා. මොකද මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්න පුළුවන් වෙන්න ඕනේ. රට කාලා විනාශ කරලා ඉවර කරලා ඩොලර 200ට යන්න තිබුණ රටක් තිබුණේ. එහෙනම් විවාදයක් දෙන්න, මොකද විවාදයක් දෙන්න බැරි. මේ අවුරුද්දේ මුල් භාගයේදී මුළු ලෝකෙම අපි දැක්කා ඩොලර එක ශක්තිමත් වෙන ගමන් අනික හැම රටකම මුදල් ඇත්ත වශයෙන්ම අඩු වීමක් තිබුණා. ඒ ගැන මෙතන විවාද පැවැත්තුවා. ඒත් ඔක්තෝ නොවැම්බර් මාසෙදී ආපහුයේ මුදල් සියල්ලම වටිනාකම් වැඩි වුණා ලංකාව හැර. දැන් ජනවාරි මාසේ ගෙවන්න අපිට ඉන්දියාවට ගිහින් සොප්පයක් ඉල්ලන්න තියෙන, වෙන තැනකින් සල්ලි ඉල්ලන්න තියෙන. මේ ඔක්කොම ඇති කළා. දැන් ඉල්ලන්නේ විවාදේ තියෙනවා මේ දවස් 51 ගැන. මං ගරු අගමැතුමාගෙන් දැනගන්න කැමති අපිට ලැබිලා තිබෙන ආරංචි අනුව ඉන්දියානු මහ බැංකුවෙන් ලැබෙන ණයට හිලව්වට චයිනබේ වරායත්, ඒ වගේම මත්තල ගුවන් තොටුපළත්, කංකසන්තුර වරායත්, කොළඹ නැගෙනහිර පර්යන්තයත් තමුන්වහන්සේලා ඉන්දියාවට විකුණන්නේ එකඟ වෙලා තියෙනවද? එහෙම එකඟ වෙලා තියෙනවද නැද්ද? මං දන්නේ නියෝජ්‍ය කතානායකතුමනි, ස්වප්පේකට මොකක්වත් පොරොන්දු වෙන්න වැඩක් නැහැ. අපේ තියෙන සංචතිය දියා අපේ දියා විශ්වාස. මේ ස්වප්පේක තියෙන්නේ සාක් කරන්සි ස්වප්පේක යටතේ. එතන කියන්නේ කාටවත් ඔක බදු දෙන්න ඕනේ, කාටවත් මේක උකස් කරන්න ඕනේ කියලා. චීන වරාය අපි එක්ක, හම්බන්තොට වරාය සමාගමට දෙන අපේ කොටස් තියෙනවා, මේ වරාය කොළඹ වරාය අපි එක්ක. ඉන්දියාවෙන්, චීනෙන්, ජපානයෙන් ඩොලර් බිලියන ගණනින් ණය ඉල්ලා වැඳ වැටීමට දැන් රටට සිදුව තිබෙනවා. අගමැතිතුමනි, ඔබ ඇතුළු කණ්ඩායම බලයට පැමිණ දින කිහිපයකින් සිදු වූ බැඳුම් කර වංචාවෙන් රටට අහිමි කළ මුදල් යොදාගත්තේ නම් මෙසේ සිඟමන් ඉල්ලා යන්නට සිදුවේද? බැඳුම් කර කොමිසමට අනුව මේ වංචාව නිසා රුපියල් මිලියන 688ක පාඩුවක් වළක්වා ගැනීමට නොහැකි වුණා. එක් මොහොතක රටට කළ පාඩුව රුපියල් මිලියන 1674ක් බව විගණකාධිපති වාර්තාව පවසනවා. සේවක අර්ථසාධක අරමුදලට අහිමි කළ මුදල රුපියල් මිලියන 8529ක්.
දල වශයෙන් රුපියල් මිලියන 11000ක් බැඳුම් කර වංචාව රටට අහිමි කර තිබෙනවා. අගමැතිවරයා පවසන ආකාරයට ඉන්දියාවෙන් අප ලබාගත් මුදල ඩොලර් මිලියන 400ක්. අද විනිමය අනුපාත අනුව එය දල වශයෙන් රුපියල් බිලියන 72.8ක්. බැඳුම් කර සොරකම නොකලේ නම් මෙලෙස ණයවීමට උවමනා වෙයිද? පළමු බැඳුම් කරේට නොදෙවිනි දෙවැනි බැඳුම් කර වංචාව තවමත් ගණනය කිරීමටවත් නොහැකි වී තිබෙනවා. ඒ ගැන වචනයක් හෝ කතා නොකිරීමට වග බලා ගන්නා අගමැතිවරයා කළු මාධ්‍යයයි කියමින් මාධ්‍යයට තර්ජනය කරනවා. අගමැතිවරයා කෙසේ පැවසුවත් මේ හොරකම් හෙළි කරන මාධ්‍ය දිදුලන මාධ්‍ය බව රටේ ජනතාවගේ විශ්වාසයයි. ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පසුගියදා කොළඹ පැවති උත්සවයකදී පළ කළ අදහස් මේ. මම මීට මාස 7කට ඉස්සෙල්ලා ඉන්දුනීසියාවට ගියපු වෙලාවේ ඉන්දුනීසියාවන් තානාපතිතුමා හම්බ වුණාම එතුමා මාව එක්කරන් ගිහිල්ලා වාඩි කරලා තේකක් එහෙම දීලා ලොකු පොතක් පෙරලලා ලංකාවේ ඒ රටේ ආයෝජනය කරන්න ගියපු ව්‍යාපාරිකයෝ 5 දෙනෙක් මම ගියොත් ඔයාලා දන්න අය ඩොලර් මිලියන 673ක් අපේ රටේ මුළු රටේම ආර්ථිකයේ ඩොලර් එක ඉහළ යන එක බෙහෙර ගන්නත් මිලියන 500ක් තමයි දාන්න පුළුවන් උනේ මේ ව්‍යාපාරිකයෝ 5 දෙනෙක් ඉන්දුනීසියාවේ පමණක් මං ඊට වක් කියමින් කියන්නේ. එතකොට ඇයි මේ මිනිස්සු එහාට ගියේ? මොනවා හරි ප්‍රතිලාභයක් දීලා රටේ ආයෝජනේ මේ අපේ අපිට ඩොලර් නැත්තේ ඒකයි. එයාලා ඩොලර් මිලියන 673න් නවතීද? තව කොච්චරක් එහාට අදීද? අපි තව මාස ගානකින් පැවැත්වෙන මැතිවරණයකින් පස්සේ විශේෂයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ යටතේ අපි කරන වැඩපිළිවෙල ඉදිරියේ වෙනත් එකක් රජයට සම්බන්ධ නැති සංවිධානයක් පිහිටවලා මේ රටේ යහපත් දේශපාලන ඒ මතවාද වැඩපිළිවෙල ක්‍රමවත් රටට වැඩදායි වෙන විදිහට සැලසුම් කරන වැඩපිළිවෙලකට අපි අනිවාර්යයෙන්ම අවතීර්ණ වෙනවාමයි. විදේශ ආයෝගයේ මෙහාට එන්න බැරි ප්‍රශ්නත් තියෙනවා. දැන් මේ ඊයේ පෙරේද ආපු මිනිස්සු ටිකක් යන්න ගියා විතරනේ ආ ජීවිතේට එන්නෙත් නැහැ. මොකද දැන් අවුරුදු ගානක් තිස්සේ 10, 15, 20, 50 ඉල්ලපුනුත් තියෙනවා උන්ගේ ආයෝජනේ. ඕන ව්‍යාපාරයක හරියට සුද්ධ කරලා ගත්තාම 2ක් 3ක් තමයි ලාභ තියෙන්නේ. ඒ මිනිහා මෙතෙන්ට එද්දිම උගැඟට පැනලා වැඩේ කරන්නත් ඉස්සෙල්ලා උගේ 10ක් අරගෙන උගේ රෙද්දක් ජලවල අතේ තියෙන මුද්දක් ජලවගෙන යන්නේ ඒ වාගේ ජරා වැඩපිළිවෙලක් තමයි මේ රට තුල වෙන්නේ. ඒක නිසා මෙවට විරුද්ධව අපි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවාමයි මේ 2019 ඉඳලා. ඒ දවසර සාකච්ඡා කරන ඔබතුමා දේශපාලනඥයෙක් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු වාර්තාවක් රාත්‍රී 10 අපගේ ප්‍රධාන තොරතුරු ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. ආයුබෝවන්.